දවසක් යාළුවනේ අදත් මම ඔයගලන්ට රසවත් කෑමක් හදාගෙන ආවා කුකුළු මස් බිස්ටෙක් එක මේකට මම අරන් තියෙන්නේ චිකන් කකුල් කටු ඉවත් කරගෙන එහෙනම් අපි දැන් චිකන් බිස්ටෙක් එක බිස්ටෙක් එකට අවශ්‍ය වෙන දේවල් ලුණු ගෙඩි දෙකක් මම කපාගෙන තියෙනවා මාළු මිරිස් දෙකක් කපාගෙන තියෙනවා තක්කාලි තක්කාලි වල මැද අරන් දාලා මම අරගෙන තියෙන්නේ අවුමිරිස් කරල් හතරක් දින්ද ගාලිස් පේස්ට් එක මේ සැන්දක් ගම්මිරිස් මේ සැන්දි දෙකක් කෑලි මිරිස් තේ හැන්දක් කහගුරු තේ හැන්දි භාගයක් අබ තේ හැන්දි භාගයක් එළවලු තෙල් සෝයා සෝස් විනාකිරි මේ සැන්දි දෙකක් ලුණු ස්වල්පයක් රම්පේ කරපින්ට සේර දෙහි කොළ ස්වල්පයක් මත්සක සීසන් කරගමු ලුණු ස්වල්පයක් දාගන්න සෝයා සෝස් මේ සැන්දි දෙකක් විතර අබ කුඩු කහ ගම්බීස් මම ඔක්කොම දාගන්න දැනට මේ සැන්දක් විතර දාගන්න විනාකිරි දැන් මේක හොඳට අනා ගන්නවා දැන් මම මේ සීසන් කරත මාස් ටික විනාඩි 10ක් විතර තියලා තියෙනවා දැන් මම බිස්ටෙක් එක හදා ගන්න යන්නේ මම තෙල් දා ගන්නවා මේ සැඳි එකමාරක් විතර මේක මම මදගින්නේ ටිකක් තැම්බෙන්න තියෙනවා වහලා විනාඩි 10ක් විතර වගේ වහලා තියෙනවා තැම්බෙන්නේ විනාඩි 10 කට පස්සේ ඇදලා බලනවා මම මේකට අරන් තියෙන්නේ කුකුල් මස් ග්‍රෑම් 500ක් කුකුල් කකුල් අරගත්තේ මොකද බිස්ටෙක් එකට රසයි කුකුල් කකුල් මම සුදුරු සුදුරු එකතු කර ගන්නවා Okay.
හොඳට මේ විදිහට කලවම් කරලා ඉතාල විනාඩි 3-4ක් තියාගන්න. දැන් මගේ බිස්කට් එකට හදාගෙන ඉවරයි. දැන් මම මේක බාගන්න යන්නේ. මේ තියෙන්නේ මම හදාගත්ත චිකන් බිස්කට් එක. ඔයගොල්ලොත් මේ විදිහට හදලා කාලා රස බලලා කමෙන්ට් කරන්න.